අපේ පරීක්ෂා කිරීමේදී සනාථ වුණා සත්‍ය වශයෙන්ම ඇතැම් වෙළඳුන් වංචනිකව දළු මිලදී ගැනීම බව. Badulupura News. ඇටම් පිටිය හා අවට ප්‍රදේශවල කුඩා තේවතු හිමියන්ගේ දළු මිලදී ගැනීම සිදු කරනු ලබන ලොරි රථ පරීක්ෂාවක් ඊයේ දින සිදු කෙරුණා. මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ බලපත්‍රලාභී දළු එකතු කරන ලොරි රථ හතක් පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී වංචනික කිරුම් මිනුම් උපකරණ භාවිතා කළ 30 දෙනෙකු කොටු කර ගැනීමට මිනුම් හා ප්‍රමිති සේවා නිලධාරීන්ට හැකියාව තිබෙනවා. මොවුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත් එකී පුද්ගලයන් පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුවත් කර ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමටත් නඩු කටයුතු වලින් අනතුරුව එකී පුද්ගලයන් වරදකරුවන් බවට අධිකරණයේ තීරණය කරනු ලැබුවොත් ඔවුන් වෙත නිකුත් කර ඇති දළු මිලදී ගැනීම සඳහා වන බලපත්‍ර අහෝසි කිරීම සඳහාත් නිර්දේශ කිරීමට බලාපොරොත්තු වෙන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ඒකකයේ සහකාර අධිකාරී දුලිත් අශෝක මහතා පැවසුවා. කුඩා තේවතු හිමියන්ගේ දළු එකතු කිරීම සම්බන්ධ වෙළඳුන් පිළිබඳ පරීක්ෂා කිරීමක් කරා. මොකද අපිට පැමිණිලි ලැබුණා ඔවුන්ගේ දළු මිලදී ගැනීමේදී වංචාවක් සිදු වෙන බව. එනවා අපේ පරීක්ෂා කිරීමේදී සනාථ වුණා සත්‍ය වශයෙන්ම ඇතැම් වෙළඳුන් වංචනිකව දළු මිලදී ගැනීම බව. ඒ සඳහා මුද්‍රා තබන ලද තරාදී නමුත් වංචනිකව වෙනස් කරලා ඒකේ කටුව ආපස්සට කරකවලා පාවිච්චි කරන බවක් අපට පෙනී ගියා. ඒ අනුව අපි 3 දෙනෙක්ගේ උපකරණ අත්අඩංගුවට ගැනීම කරා. අපි ඒ අයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීම සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ශ්‍රී ලංකා තේ මණ්ඩලයට දැනුම් දීම කරනවා මේ අයගේ මේ දළු මිලදී ගැනීමට අදාළ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙස. මොකද ඔවුන් දිගින් දිගටම මේ කටයුතු කරනවා. පහුගිය කාලේ පුරා දිගින් දිගටම උපදෙස් දෙනවා. ඔවුන් දැනුවත් කරා මේ කටයුතු වලින් වැළකෙන්නේ කියලා. නමුත් ඔවුන් අපේ උපදෙස් වලින් පිට කටයුතු කරනවා නම් මේ කුඩා තේවතු හිමියන් සූරා කැමැට ලක් කරනවා නම් ඔවුන්ට විරුද්ධව අපි අපට ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාකාරී මාර්ගවලට යොමු වෙනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.